ජාතික ජනබලවේගයේ අම්බලන්තොට කාන්තා සමුළුව ඊයේ පැවැත්වුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි. අපේ ගැමි වහර තුල තාත්තා කියනවට වඩා අප්පච්චි කියනක අපිට සමීප වුණා. ඊට පස්සේ මෑන් පෝස්ට් එකක් ගැහුවා අප්පච්චි කියලා. ජනතාව හිතුවා අප්පච්චි නෙන්නම් කියලා. හැබැයි අද අපිට තියෙනවා අප්පච්චි කියලා තියෙන කෙලිල්ල. නැද්ද? අප්පච්චි රටේ පුරවැසියන්ට අප්පච්චි නෙවෙයි. අප්පච්චියාගේ දරුවන්ටයි, එයාගේ මරාඨි දේශපාලකයන්ටයි එයාවට ඉන්න චෞර කණ්ඩායමට යා අප්පච්චි. පුරවැසියන්ට අප්පච්චි උනේ නේ. දැනුත් ඕගොල්ලෝ බලන්න. පව්. ඇත්තටම පව් කියලා හිතෙනවා. මේ කාලේ නේද බණක් භාවනා කරගෙන ඇඳි පුටිය වාඩි වෙලා පොතක් කියවිමින් මුණුබුරංගේ නේද දරු සුරතල් බලමින් ඉන්න උන කාලේ. හැබැයි එතුමා තාමත් දරිබරි ගාතේ වේදිකාවට එනවා. කවුරු වෙනුවෙන්ද? පුතා වෙනුවෙන්. අන්න එයාට අප්පච්චි. මට පව් කියලා හිතෙනවා වෙලාව. මම මේ ළඟදී පාර්ලිමේන්තුවේ කතාවක් කිව්වා. මීටර 20ක් දුර පේන්නේ නැතුව රෑ යනවා නිරීක්ෂණ චාරිකා. මට පස්සේ තුන හරි නෑ නේද මේ කියපු එකත් කියලා. පව් නේ. මම අවංකව කියන්නේ. හරි. එනිසා මේ 2024 කියලා කියන්නේ වෙනසීමේ පාර වෙනුවට නැගිටීමේ පාර තෝරාගන්න වසර බවට අපි පරිවර්තනය කරගමු. රට හොම්බෙන් යන්නේ. අර මරියානා ගාදේ තියෙන්නේ. ඒ තරමටම පතුල හොයාගන්න බැරි පතුලකට වැටිලා තියෙන්නේ. අද ඉන්දියාව හඳට යනවා. අපිට 9න් පස්සේ සූර්යවට යන්න විදියක් නෑ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.